agriculture beyond production. ඉතින් අද agriculture beyond production වැඩසටහන හරහා අප සාකච්ඡා කරන්නේ බහුල කාලවලදී වෙළඳපොළෙන් බොහෝ විට අඩු මිලකට මිලදී ගන්නට පුළුවන් ඒ වගේම බොහෝ විට අපත යන එළවලුවක් තුලින් කොහොමද නිෂ්පාදනයක් සිදු කරන්නේ කියලා. ඒ තක්කාලි. අයි බලන්නත් අමිතමත් දැන් අපේ බලාගෙන ප්‍රේක්ෂකයන් අපි කියමු කොහොමද තක්කාලි සෝස් නිෂ්පාදනය කරන්නේ ක්‍රමය සහ අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. අපි තක්කාලි සෝස් එක නිෂ්පාදනය කර ගැනීම සඳහා මේ වෙලාවේ යොදා මේ අපිට අවශ්‍ය කරනවා තක්කාලි ගෙඩි කිලෝග්‍රෑම් 3ක් විතර ඊළඟ පොඩි කරගත්ත ලූණු පොඩි කරගත්ත සුදු ලූණු කරාඹු නැටි සාදික්කා වසාවාසි කුරුඳු ගම්මිරිස් කුඩු ලුණු කුඩු සීනි විනාකිරි කෝන් ෆ්ලවර් අමු ඉඟුරු මේ සඳහා අපි යොදා ගන්නවා අපි ඉස්සෙල්ලාම බලමු තක්කාලි සෝස් එක හදා ගන්නකොට කොහොමද අපි ඒක කරගන්නේ කියලා ඉස්සෙල්ලාම අපි තක්කාලි ටික බ්ලාන්ච් කිරීම කරගන්න ඕන මේ තුලින් අපිට තක්කාලි සෝස් එකේ වර්ණය ඒ වගේම කල්පවැත්මට මේ බ්ලාන්ච් කර ගැනීම ඉතම වැදගත් වෙනවා මෙහිදී අපි වතුර එකක් හොඳට උතුරවලා ඒ තුල විනාඩි 2 3ක් ගිල්වලා තක්කාලි ටික අරගන්නවා ඊළඟට අපි මේ ටික කෑලි වලට කපලා බ්ලෙන්ඩ් කරගෙන පෙරා ගන්නවා ඊළඟට අපි මේ අමු ඉඟුරු සුදු ලුණු හොඳට සුද්ධ කරලා සෝදලා හීනියට අඹරා ගන්නවා ඊට අමතරව අපි සාදික්ක වසාවාසි කුරුඳු එනසල් ඒ සියලුම දේවල් කුඩු කර ගන්නවා ඊට පස්සේ අපිට තියෙන්නේ අපි පෙරලාගත්තු තක්කාලි යුස එක ලුණුත් එකතු කරලා ලිපේ තියලා හොඳට උණු කරනවා සාමාන්‍යයෙන් ජලයේ තරමක් දුරට වාෂ්ප වෙනකන් කිලෝ තුනක් ගත්තොත් අපි සාමාන්‍යයෙන් එකෙන් තුනෙන් එකක් විතර හිඳෙනකම් හොඳට උණු කර ගැනීම අවශ්‍ය වෙනවා ඊට පස්සේ අපි අර අඹරගත්ත ඉඟුරු සුදු ලුණු සාදික්ක වසාවාසි එනසල් ඒ ටික ඔක්කොම සුදු රිදි කෑල්ලක් අරගෙන ඒකට දාලා පොට්ටනියක් හදලා ගැට ගහලා මේ යූස් එකට දාලා හොඳට යූස ද්‍රාවණයත් එක්ක හොඳට උණු කරනවා උණු කරලා මේ පොට්ටනියේ තියෙන රස වරින් වර මිරිකලා මේ ද්‍රාවණයට එකතු කරගන්නවා ඊට පස්සේ හොඳට තැම්මුණාට පස්සේ මේ පොට්ටනිය ද්‍රාවණයෙන් ඉවත් කරගන්නවා රතු මිරිස් කුඩු ලුණු කුඩු රසානෝ අපි සෝස් එකට එකතු කරනවා ඊට පස්සේ අපි අවසානයට වගේ හොඳට ටිකක් උණු වුණාම විනාකිරි එකතු කරලා තවත් උණු කරනවා අවසානයේදී මේක රස බලලා අපි සීනි එකතු කරගන්නවා සාමාන්‍යයෙන් සීනි ග්‍රෑම් 100ක් 150ක් වගේ ප්‍රමාණයක් මේ ප්‍රමාණයට අවශ්‍ය වෙනවා ඒක අපි එකතු කරලා අවසානයේට මේකේ ක්වොලිටිය හොඳ කර ගැනීම සඳහා ඇල් වතුරේ උණු කළ නිමාගත්ත වතුරේ දිය කරගත්ත කෝන් පව එකතු කරලා අවශ්‍ය
ගණකමට තක්කාරි සෝස් එක සාදා ගැනීම සිදු කරනවා. අමතකවද දැන් සෝස් එක හදා ගන්න ආකාරය ඔබ කිව්වා. දැන් මේ හදාගත්තු සෝස් එක බෝතල් කිරීම වැදගත් වෙනවා විශේෂයෙන් ව්‍යවසායකයෙක් වශයෙන් යම් කෙනෙක් දියුණු වන්නට උත්සාහ කරනවා නම්. මේක වැදගත් නැද්ද? මේ හදාගත්තු තක්කාලි සෝස් එක විදුරු බෝතල් වලට තමයි දාන්නේ. එහෙම දැම්මොත් අපිට වැඩි කාලයක් තියාගන්න පුළුවන්. අපි තම්බාගත් විදුරු බෝතල් වලට සාදාගත් සෝස් දාලා හොඳට පියන සීල් කරලා නැවත වරක් උණු වතුරේ විනාඩි 10ක් විතර තම්බා ගන්නවා කල් පැවැත්ම සඳහා. Agriculture Beyond Production.